LPL ක්‍රිකට් තරගාවලිය අවසන් වෙද්දී අපේ ප්‍රේක්ෂකයන්ගේ ලොකු බලාපොරොත්තුවක් බවට පත් වුණු ක්‍රීඩකයෙක් තමයි ධනංජය ලක්ෂාන් කියන්නේ. 19 පහල ක්‍රීඩා කරද්දී ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට වැඩ පෙන්නපු ධනංජය LPL තරගාවලියේ ඉඳන් වැඩිපුර කතා වෙන්නේ පන්දු යවන්නෙක් විදිහට. පන්දු යවන්නෙක් සතු වෙන්න ඕන පන්දු විවිධත්වය නිසා මේ තරුණ ක්‍රීඩකයා හමුවේ LPL තරගාවලියේදී ප්‍රවීණ ක්‍රීඩකයෝ අසරණ වෙන විදිහ අපි දැක්කා. ධනංජය මේ දක්ෂතා නිසාම ඒ තරගාවලියේ නැගින ක්‍රීඩකයා සම්මානයක් දිනා ගන්න සමත් වෙනවා. මේ විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අලුත් බලාපොරොත්තුවක් එකතු කරපු මේ ක්‍රීඩකයා අබුඩාබි T20 තරගාවලියටත් සෙල්ලම් කරන්න අවස්ථාව උදා කරගන්න සමත් වෙනවා. අබුඩාබි T20 තරගාවලිය කියන්නේ පන්දු යවන්නෙක් නැත්තටම නැති වෙන්න පහර වදින්න පුළුවන් තැනක්. හැබැයි එක තරගයක LPL මිතුරෙක් හමු වුණු අසාම් කාන් හමුවේ ධනංජය ප්‍රහාරයකට ලක් වුණා ඇරෙන්න මේ තරුණ ක්‍රීඩකයා තරගාවලියේ හොඳට පන්දු යවන්න සමත් වුණා. ගොඩක් කාලවිට ඉනිමේ අවසාන පන්දු ආරය යවනවා වගේ අමාරු කාර්යයන් ධනංජයට බාර වුණත් ගුටිනුකා පන්දු යවන්න ධනංජය සමත් වුණා. ලෝකෙම බලා හිටපු T10 තරගාවලියේ අවසාන තරගයේ වෝරියර්ස් කණ්ඩායම යවපු අවසාන පන්දු ආරය යවන්න අවස්ථාව උදා වුණේ ධනංජයට. මේ අවසාන තරගයේ පන්දු ආර දෙක යවවි ලකුණු 14කට. ඒ අතර වාරයේ කඩලු දෙකකුත් දවා ගන්න ඔහු සමත් වෙනවා. ඔහුගේ පන්දු හමුවේ උඩ පන්දු දෙකක් ගිලිහි නොගිය නම් කඩලු හතරක් දවාගෙන තරගයේ වීරයා බවට පත් වෙන්නත් හැකියාව තිබුණා. මේ විදිහට තරගාවලියෙන් ලොකු දෙයක් ලැබුණු ධනංජය තමන්ට ලැබුණු දේ ගැන කිව්වේ මෙහෙමයි. ඇත්තට මේක ගොඩක් වටිනා අත්දැකීමක්. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ටීටින් තරගය කියන්නේ ප්‍රතිකරුවන්ගේ තරග රටාවක්. හැම වෙලාවෙම පන්දු යවන්න පීඩණයෙන් තමයි පන්දු යවන්නේ. ඉතින් ගහන බව දැනගෙනම ඒකෙන් ආරක්ෂා වෙන්න සැලසුම් කරන එක තමයි මේ තරග රටාවෙන් ගන්න තියෙන ලොකුම දේ. ඒ වගේම ධනංජය කියන්නේ මේ තරග රටාවේ සෙල්ලම් කරලා ලබාගත් අත්දැකීම් T20 තරගවල අවසාන පන්දු ආර ක්‍රියාත්මක කරන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියලා. අපි බලමු මේ දක්ෂ තරුණ ක්‍රීඩකයා මේ ලබාගත් අත්දැකීම් මේ අනාගතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මොන වගේ දෙයක් දෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.